හැමෝම සාදරයෙන් පිළිගන්නවා ලෑන්ඩ් ඔෆ් පින්වීල්ස් YouTube channel එකට. ඉතින් අපි අදත් ඕගොල්ලන්ට ගොඩක් වැදගත් වෙයි කියලා හිතන මාතෘකාවක් ගැන තමයි මේ සැටි අපි වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ. අපි මොකක් ගැනද කතා කරන්නේ? ඇත්තටම අපි නෙදර්ලන්ඩ් වල කළ යුතු දේවල් මෙතෙක් කල් ගොඩක් කතා කළා. ඉතින් අපි අද කතා කරන්නේ නොකළ යුතු දේවල්. ඉතින් මේක නෙදර්ලන්ඩ් වලට විතරක්ම නෙමෙයි යුරෝප් කන්ට්‍රීස් වලටත් අදාළයි. ඉතින් ඔයගොල්ලෝ දැනුවත් වෙන එක ගොඩක් හොඳයි. නොකළ යුතු දේවල් විශේෂයෙන් මෙයාලගේ රූල්ස් රෙගුලේෂන් සහ මේ කල්චර් එකෙන් එන නොකළ යුතු දේවල් තමයි අද කතා කරන්නේ. එහෙනම් අපි යම් වීඩියෝ එකට ඒත් එක්කම ඔයාලට මතක් කරන්න ඕනි අපේ වීඩියෝස් ඔයාලා අධ්‍යාපනයක් දෙයක් ගන්නව නම් අපි සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න. අපි මෙහෙට ඇවිල්ලා නොකළ යුතු පළවෙනි දේ තමයි මෙහෙ නෙදර්ලන්ඩ් වලට ඉතා ඈත අතීතයේදී කිව්වේ හෝලන් කියලා. ඉතින් දැන් ඒ හෝලන් කියන නම භාවිතා වෙන්නේ නැහැ. අන්න ඒ නිසා නෙදර්ලන්ඩ් ආවහම ඕගොල්ලෝ නෙදර්ලන්ඩ් වලට හෝලන් කියලා කියන්න එපා. ඔව්, ඒත් එකම කියන්න ඕනේ හෝලන් කියලා පැති දෙකක් මෙහෙ තියෙනවා, නෝත් හෝලන් ඇන්ඩ් සවුත් හෝලන් කියලා. ඉතින් ඒ දෙක තිබුණාට ගොඩක් අය වැරදියට කියනවා මෙහෙට හෝලන් කියලා. ඒකට ටිකක් ලෝකල් අය කැමැත්තක් නැහැ කියලා තේරුණා හෝලන් කියලා කියනවාට. ඉතින් ඕගොල්ලෝ ඒක ගැන දැනුවත් වෙන්න. ඊළඟ එක තමයි බයිසිකල් ලේන් එකේ පයින් යන්න එපා. පයින් යන්න තියෙන ලේන් එකේ බයිසිකල් යන්න එපා. ඔව්, ඒකට මූලිකම හේතුව තමයි දැන් බයිසිකල් ලේන් එකේ හරිම ට්‍රැෆික්. ඒ කියන්නේ බයිසිකල් ගොඩාක් එනවා ඉස්සරහට සහ පිටිපස්සට යනවා. ඉතින් ඒක නිසා ඒකේ ඒ කියන්නේ මිනිස්සු ඇවිදගෙන යනවා නම් ඒක ලොකු අනතුරකට පත් වෙන්න පුළුවන්. ඒ වගේම මිනිස්සු යන්න වෙනමම පෙඩෙස්ට්‍රියන් පාත් එකක් තියෙනවා. ඉතින් ඒකේ බයිසිකල් යන එකත් රිස්ක් එකක්. මොකද එතනත් ඇවිදගෙන යන මිනිස්සු ඉන්නේ. ඉතින් ඒ දෙකම අනිවාර්යෙන් ඔයාලා දැනුවත් වෙන්න ඕනි. සහ බයිසිකල් සම්බන්ධයෙන් රූල්ස් ටිකක් තියෙනවා. ඉතින් ඒ රූල්ස් ගත්තාම එකක් තමයි ඔයා අනිවාර්යෙන් හෑන්ඩ් සයින්ස් තියෙන්න ඕනි. මේ සයින් එකක් දෙන්න ඕනි ඔයා දකුණු පැත්තට වම් පැත්තට දානවා නම්. ඒක එකක්. අනිත් දේ තමයි ඔයා සිග්නල් ලයිට්ස් තියෙනවා. ඒවා ඔයාලා ඉග්නෝ කරන්න බෑ. ඒවා අනිවාර්යෙන් පිළිපදින්න ඕනි. ඉතින් ඒ දෙක තමයි ප්‍රධාන. ඊට අමතරව ඔයා රෑ යනවා නම් ඔයාලට අනිවාර්යෙන් ලයිට්ස් තියෙන්න ඕනි. ෆ්‍රන්ට් බෑක් ලයිට් එක රෙඩ් ලයිට් එකක් අනිවාර්යයි. නැත්නම් පොලිසියෙන් ඔයාලට මේ ෆයින් එකක් ගහන්නත් පුළුවන්. ඉතින් ඊට අමතරව තමයි බයිසිකල් පදිනකොට ෆෝන් එක සාමාන්‍යයෙන් යූස් කරන්න බෑ මෙහෙ. ඉතින් ඒක ඔයාලට පොලිසියෙන් දැක්කොත් ෆයින් එකක් දෙන්න පුළුවන් වැරද්දා. ඊළඟ එක තමයි මේ නෙදර්ලන්තයේදී කිසිම කෙනෙක් ස්පෙෂල් වෙන්නේ නැහැ. හැමෝම ඉක්වල් සමානයි. ඉතින් ඒක ගැන කතා කරොත් ඇත්තටම දැන් ලංකාවේ ඔයාලට ආයතනකට ගියොත් ඒගොල්ලන්ගේ කියන්නේ කනෙක්ෂන්ස් අනුව, එතකොට ඒගොල්ලන්ගේ තියෙන බලය අනුව ඉස්සරහට යන්න පුළුවන් කිව් එකක් තිබ්බොත් වැඩේ ඉක්මනට කරගන්න පුළුවන්. මේවයි ඒව බෑ. හැම කෙනාම ඉක්වල්. ඉංජිනියර් වුණත්, ලෙක්චර් වුණත්, ස්ටුඩන්ට් වුණත්, එතකොට පහළම ලෙවල් එකේ වුණත් කිව් එකක් ඉන්නවා නම් ඒ තමන්ගේ තැන ඉන්න ඕනි. එහෙම මේ ස්කිප් කරන්න බෑ. ඒගොල්ලන්ට පැනලා ඉස්සරහට ගිහිල්ලා යන්න බෑ. ඇඳුරුම් කමට යන්නත් බෑ. ඒවා ඉතින් අනිවාර්යෙන් අපි පිළිපදින්න ඕනි විශේෂයෙන් මේ වගේ රටකට આવොත්. ඊළඟ එක තමයි ඔයාගේ ජැකට් එක අමතක කරන්න එපා. ඔව්, ඒකට මූලික හේතුව තමයි ඒ කියන්නේ මෙහි අපි අර වීඩියෝ එකකටත් කරා never trust the sun කියලා. ඉතින් කොයි වෙලාවේ දේශගුණේ වෙනස් වෙයිද දන්නේ නැහැ. දැන් සමය එක අද 21ට වගේ ගියා. ඒත් හිටපු ගමන් වලාකුළු වෙනවා, වහින්නත් පුළුවන්. ඉතින් ඒක නිසා මෙයාලා හැම වෙලාවෙම කියන්නේ ජැකට් එකක් අතේ තියාගන්න ඕන කියලා. ඉතින් කොයි වෙලාවේ වැස්සක් එයිද කියලා දන්නේ නැති නිසා ඔයාලා අනිවාර්යෙන් ස්ටෑන්ඩ් බයි ජැකට් එකක් හෝ සීතලට ඔරොත්තු දෙන්න අඳින්න ඕනේ. මොකද එක පාට සමයක තිබිලා එක පාට වහින්න පුළුවන්, නැත්නම් සීතලක් ඉන්න පුළුවන්. ඊළඟ එක තමයි ඔයා පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් යූස් කරනකොට ඕවි චිප් කාඩ් එක චෙක් ඉන් කරන්න, චෙක් අවුට් කරන්න අමතක කරන්න එපා. ඔව්, ඒකටම තව දෙයක් කියන්න ඕනේ. දැන් මෙහි තියෙනවා ට්‍රේන් සර්විස් දෙකක්. එකක් NS, අනිත් එක අර බ්ලූ ට්‍රේන් සර්විස් එක. ඉතින් ඔයා බ්ලූ ට්‍රේන් එකක් ගන්නවා නම් අනිවාර්යෙන් බ්ලූ මැෂින් එකේ සයින් වෙන්න ඕනි සහ සයින් අවුට් වෙන්න ඕනි. ඔයා බැරි වෙලාවත් වැරදුනොත් ඔයාට ඒක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. හැබැයි පළවෙනි වතාව දෙවෙනි වතාව ඔයාට එක්ස්ප්ලেইন කරන්න පුළුවන් ඇත්තරම. හැබැයි දිගට මෙහෙම දෙයක් වුණොත් ඒක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයා පබ්ලික් ඒරියා වල ෆොටෝස් ගන්නව නම්, වීඩියෝස් ගන්නව නම් අනිවාර්යෙන්ම ඔයා ඒගොල්ලන්ගෙන් අහලා පර්මිෂන් එකක් අරගෙන තමයි වීඩියෝ ෆොටෝස් ගන්න ඕනේ. ඔව්, ඒක නම් මූලික හේතුව. ඒගොල්ලෝ එච්චර කැමැත්තක් නැහැ ෆොටෝස් ගන්නවට, වීඩියෝස් ගන්නවට. උදාහරණයක් විදිහට අපේ යුනිවර්සිටි එකෙත් එන්ට්‍රන්ස් එකෙම ගහලා තියෙනවා වීඩියෝස් ෆොටෝස් ගන්නව නම් ඔයා පර්මිෂන් එකක් ගන්න ඕනි කියලා. ඊට අමතරව ඔයා ෂොප් එකකට යනවා නම්, වීඩියෝ එකක් ගන්නව නම්, ෆොටෝ එකක් ගන්නව නම් අනිවාර්යෙන් අහන්න. අහන්න නැතුව එකපාරට ඔයා අරගත්තොත් ඒක පොලයිට් කියලා ඒගොල්ලෝ හිතන්නේ නැහැ.
ඒක හින්දා ඒකත් ඔයාලා දැනුවත් වෙන්න ඕනි කියලා තමයි මම හිතන්නේ. ඔයා මෙහෙ ඩච් කෙනෙක් ඩච් ෆ්‍රෙන්ඩ් කෙනෙක්ගේ හරි නේබර් කෙනෙක්ගේ හරි ගෙදරකට කාගේ හරි ගෙදරකට යනවා නම් අපොයින්ට්මන්ට් එකක් දාලා කලින් දැනුවත් කරලා යන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි ගියාට පස්සේ ඒගොල්ලෝ ඔයාට කොෆි එකක් ඒ වගේ කුකි එකකින් වගේ ඔයාට ට්‍රීට් කරයි. ඉතින් එක කුකි එකක් අරගෙන ඒ කෝපි එක රස විඳින්නත් අමතක කරන්න එපා. දැන් ඔයා ගෙදරකට යනවා නම් යාළුවෙ ගෙදරට යනවා නම් එකපාරට යන්න බෑ මෙහි. මොකද තියෙන ඒගොල්ලන්ගේ අපොයින්ට්මන්ට් වලට වැඩ කරන හින්දා. ඉතින් ඔයා අනිවාර්යෙන් බලන්න අපොයින්ට්මන්ට් එකක් දාගන්න, කතා කරලා ඊට ඉස්සෙල්ලා arrange කරගන්න. ඊට පස්සේ අනේක තමයි මේ හොඳම වැඩේ. ඊට අමතරව ඒගොල්ලන්ගේ cookies offer කරනවා ඔයගල්ලන්ට. එතකොට ඉතින් ඒකෙදි සාමාන්‍යයෙන් එකයි ගන්න, ඒක ට්‍රැඩිෂන් එක එකක් අරන් තමයි කෝපි එක බොන්න ඕනි. ඉතින් මේ ඒක වැඩියෙන් ගත්තාම ඒක ටිකක් ඒගොල්ලන්ට ඒගොල්ලෝ ටිකක් වැරදියට හිතන ගතියක් තියෙනවා. ඒ දෙකක් ගත්තට එහෙම ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලෝ කිව්වොත් ඔයාට තව කන්න පුළුවන්, රව ගන්න කියලා අපිට දුන්නොත් අපිට ඒක දෙකක් ගන්න එකේ වරදක් නැහැ. ඒ වගේම තමයි කියන්න ඕනේ මෙහි ඩච් ෆැමිලිස් වල ඩච් අය කුකිස් වලට වෙනම පොඩි බොක්ස් එකක්, ඇලුමිනියම් බොක්ස් එකක් යූස් කරනවා. ඒක මෙහි කුකිස් බොක්ස් එක අනිවාර්යයි. හැම ගෙදරකම වගේ තියෙනවා. හිස් පෙට්ටිය පවා එක කුකි එකක් එක්ක හරි තියෙනවා ඒක. ඉතින් ඊළඟ දේ තමයි සාමාන්‍යයෙන් ඔයාලා ඩච් කෙනෙක් එක්ක ඔයා හිතන්න අවුට් එකකට ගියා, ඩිනර් එකකට ගියා, ලන්ච් එකකට ගියා කියලා. එතකොට දැන් ඔයා හිතන්න ඒ යාළුව තමයි ඔයාට පේ කරේ. හැබැයි අපිට සමහරක් වෙලාවට හිතෙනවා, දැන් මටත් මුලදී හිතුණා, මම මුලදීම ආපුවාම මගේ යාළුවෙක් මේ ඩච් යාළුවෙක් අපි ගියා ඩිනර් එකකට. ඉතින් එයා තමයි පේ කරේ. ඉතින් මං හිතුවේ දැන් අපේ එහෙමනම් අර අර එක පාට පළවෙනි දවසේ ඉඳලා එයා පේ කරන්නේ නැති කියලා හිතුවේ. ඒ ගැන කතා කරෙත් නැහැ. ඉතින් මං ඊට පස්සේ ගෙදෙට ගියාට පස්සේ එවනවා මේ රික්වෙස්ට් එකක්. ඒ වගේ තමයි ඒගොල්ලෝ. ඒ කියන්නේ එවලි කියා කතා කරන්නේත් නැහැ. ඒක පේමන්ට් එක ඒගොල්ලෝ එච්චර කන්සිඩර් කරන්නේ නැහැ. පුළුවන් කෙනා ගෙවනවා. ගෙවලි ඉවරලා ගෙදර ගියාට පස්සේ ඔයාට WhatsApp වලින් ටිකි කියලා කියනවා මෙහි. පේමන්ට් රික්වෙස්ට් එකක් බෙදලා අනිවාර්යෙන් එවනවා. ඉතින් පුදුම වෙන්න එපා. ඒ වගේ එකක් ඔයාට ආවොත් ඔයා හිතලා කට්ටියත් එක්ක යාළුවොත් එක්ක එකට කාලා බිලා ගෙදෙට ගියාට පස්සේ රික්වෙස්ට් එකක් ආවොත් පුදුම වෙන්න එපා. ඒක තමයි එයාලගේ විදිහ. ඊළඟ එක තමයි කවුරු හරි වෙලාවක් දුන්නොත් ඒ වෙලාවට යන්න, ඒ වැඩේට වෙලාවට යන්න අමතක කරන්න එපා, පරක්කු වෙන්න එපා. ඔව්, දැන් මෙහි ඩච් අය කියලා කියන්නේ වෙලාවට වැඩ කරන අය. ඉතින් ඒක අපි හැම වීඩියෝ එකම වගේ කිව්වා. ඉතින් අනිවාර්යෙන් ඔයාලගේ වෙලාවට වැඩ කරන එක අනිවාර්යෙන් තියන්නේ ඒක රෙස්පෙක්ට් කරන ගතියක් ඒගොල්ලන්ට. ඉතින් එයාලා මේ කිව්වොත් වෙලාවක් මේ වෙලාව කියලා ඒක ගැන ඔයාලා දැනුවත් වෙන්නම ඕන. මොකද ඔයා වෙලාවක් කියලා පොඩි පොඩ්ඩක් පරක් වුණොත් ප්‍රශ්නයක් නැහැ. එයාලා සජෙස්ට් කරනවා නම් එතනදි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අනිවාර්යෙන් වෙලාවට ඉන්න, ඒක ටිකක් පොලයිට් නෑ කියලා තමයි එයාලා හිතන්නේ. ඒ වගේම ඔයා ට්‍රේන් එකක බස් එකක යනවා නම් අනිවාර්යෙන්ම බස් එකට ට්‍රේන් එකට නගින්න කලින් ඒ ට්‍රේන් එකේ ඇතුළේ ඉඳන් බහින අයට, බස් එකේ ඇතුළේ ඉඳන් බහින අයට අවස්ථාව දෙන්න බැහැලා යන්න. ඊට පස්සේ තමයි ඔයා නගින්න ඕනේ. ඔව්, සාමාන්‍යයෙන් ඒක නම් හැම රටකම වගේ තියෙන, ඩුබායි වලලත් තියෙන. ඔයාලා එන අයට තමයි ඉස්සෙල්ලම මේක දෙන්න ඕනේ ප්‍රයොරිටි එක. ඉතින් මෙහෙත් ඒක තියෙනවා. ඔයා ට්‍රේන් එක යනකොට බහින අයට ඉස්සෙල්ලම චාන්ස් එක දෙන්න ඕනේ. මොකද එම්ටි වෙනවා ට්‍රේන් එක. ඒක නිසා ඒගොල්ලන්ට තමයි චාන්ස් එක දෙන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට මේ නගින්න පුළුවන් ට්‍රේන් එකට. ඒ වගේම තමා ට්‍රේන් වල සයිලන්ට් කියලා ගහලා තියෙනවා නම් ඒ අදාළ තැන ඔයා කෝල් එකකින් හරි කොහොම හරි සද්දෙන් කතා කරන්න එපා. ඔව්, ඒ වගේ අර ඒ කියන්නේ සයිලන්ස් කියන කවුලුම තියෙනවා මෙහි. ඒකේ නිදහසේ යන්න ඕනේ අය තමයි යන්නේ. ඉතින් ඒකකට ගියොත් ඔයා හෙඩ්ෆෝන් එකක් දාගෙන යන්න ඕනි. කෝල් එකක් ගන්නවත් ඒ තැන සුදුසු නෑ. එහෙම සයිලන්ස් කියලා දාලා තිබ්බොත්, මොකද ඒක ගොඩාක් ප්‍රයොරිටි තියෙන අරයල්ලටම තමයි. ඒ කියන්නේ සයිලන්ස් එකේම ට්‍රැවල් කරන්න පුළුවන් අයට. ඉතින් S කියලා සයින් එකක් තියෙනවා නම් ඒක යනකොට ඔයාලා පරිස්සම් වෙන්න. ඒ වගේම ඔයාට කවුරු හරි ඉස්සරහ ඉදිරියේදී මුණ ගැහෙනවා නම් ඔයාට ඔෆිස් එකේ හරි ඔයාගේ ස්ට්‍රීට් එකේ හරි කොහේදී හරි ඔයාට හලෝ කියලා, ඒ වගේම යා හවු ආ යූ කියලා අහනවා නම් ඔයා ජස්ට් ඐ ඇම් ගුඩ් කියලා ඐ ඇම් ෆයින් කියලා යන්න එපා. අනිවාර්යයෙන්ම හවු ආ යූ කියලා අහන්නේ එයා එයත් වෙලාවක් අරගෙන එයාටත් කතා කරන්න වතක සුහද කතාවක යෙදෙන්න අවශ්‍ය නිසා. ඒ වගේම තමයි ඔයාත් හවු ආ යූ කියලා විතරක් යන්න එපා. ඒ වගේම ඔයා හවු ආ යූ කියලා අහනවා නම් ඒගොල්ලන්ගේ භාෂාවෙන් හරි අහනවා නම් ඔයා එයත් එක්ක පොඩි කාලයක් කතා කරන්න ගත කරන්න බලාගෙන තමයි ඔයා එහෙම කියන්න ඕනේ. ඔව්, දැන් අපි හිතමු දැන් දන්නේ නැති කෙනෙක් අපිට හවු ආ යූ කියන මෙහි අර නිකන් සාමාන්‍ය වෙස්ටර්න් කන්ට්‍රීස් වල වගේ නිතරම හවු ආ යූ කියන්නේ නැහැ දන්නේ නැති අය. එහෙම කියනවා නම් විශේෂ කාරණයක් තියෙනවා, විශේෂ හේතුවක්. දැන් ඔයා හිතමු
ඔයා බයිසිකලයක වැටුණා සහ පාර යනකොට වැටුණා. එතකොට එයා හවායු කියලා හන්නේ දැන් කොහොමද ඔයාගේ තත්ත්වය? ඉතින් එතකොට ඔයාට ඔයාගේ තත්ත්වය ගැන තමයි එතනදි කියන්න වෙන්නේ. එහෙම නැතුව අර සාමාන්‍ය විදිහට කතා කරන්නේ. හැබැයි ඔයා දන්න යාළුවෙක් කුට යුනිවර්සිටි එකේ හෝ වර්ක් කරන තැනක හවායු කියනකොට ටිකක් පරිස්සම් වෙන්න ඕනි විශේෂයෙන්. මොකද ඒක අර අපි භාවිතා කරන වෙස්ටර්න් කන්ට්‍රීස් වල භාවිතා කරන විදිය නෙමෙයි මේගොල්ලෝ භාවිතා කරන්නේ. ඒකේ ඇත්තම අරුත මේගොල්ලෝ යූස් කරනවා. ඒ කියන්නේ how are you කියලා ඇහුවොත් අනිවාර්යෙන් එයාලා හේතුව කියනවා. good නම් හේතුව කියනවා. bad නම් එයාලා කියනවා මට මේ වීක් එකේ මේ දේ වුණා, මම exam එකකින් fail වුණා, ඒක නිසා මට එච්චර හොඳ දවස් ටිකක් නෙමෙයි කියලා එයාලා ලොකු discussion එකකට යනවා. ඉතින් ඒ වගේ එකක් කියනවා නම් ඔයා අනිවාර්යෙන් ඔයා time එකක් තියෙන්න ඕනේ එයාලත් එක්ක කතාවට ඉන්න. ඉතින් එහෙම නැතුව how are you, I'm fine, thank you, I'm doing good කියලා යන එක එච්චර සුබ දෙයක් නෙමෙයි. ඒක නිසා අනිවාර්යෙන් ඔයාලා ඔයාගෙන් ඇහුවත් how are you කියලා ඔයා I'm just doing fine කියලා කියනවට වැඩිය එයාලා අපේක්ෂා කරන්නේ තව විවිධ දෙයක්. ඒ කියන්නේ මේ සමය එක ඉතින් හොඳින් ගත කරගෙන යනවා. අපි එකේ ඉන්නවා. ඒකට තමයි එයාලා කැමති. ඉතින් ඒ වගේම තමයි ඒගොල්ලොන්ගෙත් කතා කරනකොට අපි ඇහුවොත් එයාලත් අපේක්ෂා කරනවා ඒ වගේ දෙයක් අපිට ප්‍රකාශ කරන්න. ඒ වගේම තමා ඔයා කෙනෙක් එක්ක කසුවද කතාවකෙදිලා හෝ ඔයා කෙනෙක්ගෙන් සමු ගන්න වෙලාවකදී goodbye කියලා විතරක් කියන්න එපා. ඔව් ඒක මෙයාලා ඒ කියන්නේ දැන් මෙයාලා සමු ගන්න එකට මම නම් දැකලා නැහැ ලෝකේ කවුරුවත් එච්චර වෙලාවක් ගන්නවා මේ සමු ගන්න. ඒ කියන්නේ එයාලා ගොඩාක් වචන කියලා ඩුයි කියනවා, ඊට පස්සේ හෙට හමු වෙමු කියනවා, හොඳ දහවලක් කියනවා, හොඳ ඩිනර් එකක් කියනවා. ඉතින් ලොකු දේවල් එකතු වෙලා තමයි එයාලා සමු දෙන්නේ. ඉතින් ඒක සාමාන්‍ය දෙයක්, සුලභ දෙයක්. ඉතින් අපිට ඒක ටිකක් අමුතුයි මුලදී. ඉතින් ඔයාලත් එයාලට කියනකොට අර නිකන් ජස්ට් බයි කියන්නේ නැතුව බලන්න නිකන් ග්‍රීට් කරන්න වෙන වචනයක් මොකක් හරි යූස් කරලා. ඉතින් මේ ගොඩක් අපි වගේ රටවල් වලින් එන අයට ගොඩක් ඒක අමුතුයි. මේගොල්ලෝ ගොඩක් ග්‍රීටින්ස් යූස් කරනවා, ග්‍රීට් කරනවා ගොඩ වෙලාවක්. ඉතින් සමහර වෙලාවට එක එක භාෂාවලින් ගුඩ් බයි කියනවා, ඉටලියන් භාෂාවලුත් කියනවා. ඉතින් ඒ නිසා අර අපිත් ඒකට පොඩ්ඩක් ඇඩ්ජස්ට් වෙන්න ඕනේ. එහෙම නැතුව අර අපි ජස්ට් ගුඩ් බයි කියලා ගියාපුවම ඒගොල්ලන්ටත් යම්කිසි අමුත්තක් දැනෙන්න පුළුවන්. මොකද ඒගොල්ලන්ගේ ඒක කල්චර් එකෙන්ම ගොඩ නැගිලා තියෙන දෙයක්. මේකත් විශේෂයි නෙදර්ලන් වල. ඉතින් ඔයාලා දන්නවා ඇම්ස්ටර්ඩෑම් කියලා කියන්නේ නයිට් ලයිෆ් වලට ප්‍රසිද්ධම තැනක් ලෝකේ. ඉතින් රෙඩ් ලයිට් ඩිස්ත්‍රික් කියලා තියෙනවා, ගොඩක් ඔය ප්‍රොස්ටිටියුට්ලා ඉන්න ෆේමස් ඩිස්ත්‍රික් එකක්. ඉතින් ඒකෙදි ෆොටෝස් වීඩියෝස් ගන්න බෑ. ඉතින් ඒක රූල් එකක්. ඉතින් ඔයාලා දැනුවත් වෙන විසිට් එකකට හරි එනවනම් අනිවාර්යෙන් දැනුවත් වෙන්න ෆොටෝස් වීඩියෝස් ඒ ලේන් වලදී ගන්න එපා. ඒ වගේම තමයි ඔයා ඩින අවුට් එකකට හරි ලන්ච් එකකට හරි අපි කඩේකට ගියොත් කෑම ගන්න අපේ ලංකාවේ නම් අපිට වතුර නිකන් නොමිලේ හම්බ වෙනවනේ. ඉතින් මෙහෙදී වතුර එක නොමිලේ බලාපොරොත්තු වෙන්න එපා. ඔව් ඒකට හේතුව තමයි මෙහි වතුර සාමාන්‍ය වොෂ්රූම් එක වතුර උනත් බොන්න පුළුවන්. ඉතින් හැම තියෙන වතුර බොන්න පුළුවන් හොඳ ක්වොලිටි එකක් තියෙනවා. ඒකත් එක්කම ඒගොල්ලෝ රෙස්ටෝරන්ට් වල එහෙම වතුර ඔෆර් කරන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඔයාලට ඒක ගැන දැනුවත් වෙන්න වෙනවා. ඔයාලගේ පර්සනල් බෝතල් මේ වතුර බෝතලයක් යූස් කරන්න වෙනවා, නැත්නම් ඔයාලට රෙස්ටෝරන්ට් එකෙන් ගන්න වෙනවා. මිලදී ගන්න වෙනවා. දැන් ඔකත් එක්කම තව දෙයක් කියන්න ඕනේ. 2024 හඳුන්වා දුන්න අලුත්ම නීතියක්. මෙහි කප් යූස් කරන්න බෑ කොෆි වගේ. ඒ කියන්නේ කොෆි මැෂින් එකකට කප් යූස් කරන්න පුළුවන්කම තිබ්බා පේපර් කප්. දැන් පේපර් කප් යූස් කරන්න බෑ. ඉතින් ඔයාලා නොදැනුවත්ම පේපර් කප් එකක් ගෙදර එකක්වත් අරන් ගියොත් එහෙම කොෆි මැෂින් එකට ඒක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඉතින් ඒක ගැන දැනුවත් වෙන්න. හැබැයි මෙයාලා හැමතැනකම වගේ ප්ලාස්ටික් කප්ස් දැන් දීලා තියෙනවා. දැන් යුනිවර්සිටි එකේ අපිට දීලා තියෙනවා යුනිවර්සිටි එකේ නේම් එක ගහපු කප් එකක්. හැමතැනම වර්ක් කරන තැනත් කප් එකක් දීලා තියෙනවා. අපි ඒක තමයි යූස් කරන්නේ. ඉතින් ඒක හොඳ නීතියක් ඇත්තටම මේ පරිසරය සම්බන්ධයෙන් ගත්ත. පේපර් කප් එකක්වත් ගිනියන්න එපා ඒ වගේ තැනකට. ඒ වගේම තමයි තව දෙයක් කියන්න මට මතක් වුණා ඔයා පරිසරය ගැන කියද්දි. ඉතින් මෙහෙ නෙදර්ලන්ඩ්වල හැම තැනම කැලෑවට පිපිච්ච සෑහෙන මල් තියෙනවා. ඉතින් මම දැකලා තිනවා මේ කැලෑවට පිපිච්ච මල් පවා පොට්වල හිටවල මේ කඩවල්වල විකුණන්න තියෙනවා, සුපර් මාකට්ස් වල විකුණන්න තියෙනවා. ඉතින් මෙහෙ මිනිස්සුන්ට ඕන තරම් මේ කැලෑවලින් මේ මල් ගලවල ගෙදර හිටව ගන්න පුළුවන්. හැබැයි බහුතරයක් මිනිස්සු ගන්නේ කඩවල් වලින් සල්ලි වලට ගන්නේ පැලෑටි මල් එහෙම. ඉතින් සෑහෙන මල් පිපිලා පරවෙලා යනවා, කවුරුත් පික් කරන්නේ නැහැ. හැබැයි සමහර අය පිටරටවල වලින් ආපු අය සමහර අය කපනවා.
ඉඳ හිට ඒකත් මමනම් තාමත් අදනතුරු දැකලා නැහැ. ඒකත් මට කිව්වේ මේ ඩච් එක්කෙනෙක් තමයි. හැබැයි ඒක රූට්. ඒගොල්ලෝ රූට් විදිහට තමයි හිතන්නේ. ඒගොල්ලෝ මේ නේචර් එක සෞතු කරන්නේ නැහැ. ඒගොල්ලෝ හැම ගයක්ම වගේ මල් වලින් සරසනවා. ඒක ඒගොල්ලන්ගේ ට්‍රැඩිෂන් එක. හැම ගයක්ම මල් පෝච්චි 3-4ක්වත් මල් වාසස් 3-4ක්වත් තියෙනවා. ඉතින් ඒව ඒගොල්ලෝ යුරෝ 10-15 එහෙම සමහර පාසස් තියෙනවා. ෆ්ලවර් ගාර්ඩන්ස් වලට ගිහිල්ලා ඒගොල්ලන්ට පික් කරන්න පුළුවන්. ඉතින් ඒ විදිහට ඒගොල්ලෝ වියදම් කරලා තමයි මල් ගන්නෙ. ඒගොල්ලෝ පරිසරයේ තියෙන මල් කඩන්නේ නැහැ. ඉතින් අපිත් එහෙම ගිහිල්ලා පරිසරයේ තියෙන මල් එහෙම එකපතාවක් දෙවතාවක් ඇරුවට අපිට යම්කිසි සමාවක් ලැබෙයි. නමුත් එහෙම ප්‍රශ්නයක් නොවෙන්න පුළුවන්. නමුත් ඒක හරි රූඩ්. ඒගොල්ලෝ මේගොල්ලෝ ඒ වගේ දෙයක් අපින්වත් අපේක්ෂා කරන්නේ නැහැ. ඔවේතකම දැන් ඇපල් ගහක් ප්‍රයාස් ගහක් තිබ්බොත් සාමාන්‍යයෙන් ඒකේ ගෙඩි කඩන එකත් විරුද්ධයි. ඒ කියන්නේ පබ්ලික් තැනක තිබ්බොත්. ඉතින් ඒ වුණාට ගෙඩියක් දෙකක් කැඩුවට ප්‍රශ්නයක් නැහැ කියලා මම ලෝකල් එකෙනෙක්ගෙන් අහපුවාම කිව්වා. ඊට අමතරව ඔයා කවරයක් පිටෙන් පිරෙන්න ගොඩාක් කඩන් යනවනම් ඒක ටිකක් රූට් කියලා තමයි මෙයාලා හිතන්නේ. ගෙඩියක් දෙකක් අහුලගෙන කෑවට එහෙම ප්‍රශ්නයක් නැහැ මාත් කාලා තියෙනවා. ඉතින් එහෙම මේ අර ව්‍යාපාරයක් වශයෙන් හෝ තොග වශයෙන් ගොඩාක් ගිනියනවනම් මේ ඒක ප්‍රශ්නයක්. ඉතින් දැන් ඔයාලට අවබෝධයක් ලැබෙන්නේ ඇති නෙදර්ලන් වලට, විශේෂයෙන් නෙදර්ලන් වලට, තවත් යුරෝප් රටවල් වලට මේක අදාළයි. එනකොට නොකළ යුතු, මෙහි ආවොත් නොකළ යුතු දේ, ඒවා අනිවාර්යෙන් ඔයාලා දැනුවත් වෙන්න. මොකද ඒක ඔයාලගේ කල්චර් ෂොක් එකටත් හේතුවක් වෙනවා. කල්චර් ෂොක් එක නවත්තන්න ඇත්තටම ඕවා නොදැනුවත්වම ඊට පස්සේ අපිට ඒක ටිකක් ස්ට්‍රෙස් එකක් වෙන්න පුළුවන්. එහෙනම් අදට අපේ මේ වීඩියෝ එක අපි අවසන් කරනවා. ඉතින් තවත් ඕගොල්ලෝ දන්නවනම් මේ නෙදර්ලන් සම්බන්ධයෙන් තවත් දන්න දැනුවත් අය ඇති ගොඩක්. මෙහි ගොඩක් අය ජීවත් වෙච්ච අය ඇති. ඉතින් ඕගොල්ලන්ගේ එක්ස්පීරියන්ස් උත් අපිත් එක්ක බෙදා ගන්න. ඕගොල්ලන්ට පුළුවන් පහලින් කමෙන්ට් එකක් දාන්න. තවත් මොනවද මෙහි නොකළ යුතු දේවල් මොනවද කියලා. ඉතින් මම හිතනවා මෙහෙට එන්නේ ඉන්න අයට, මෙහෙට ආලුතින් ආපු අයට සහ මේ ජීවත් වෙන අයටත් යම්කිසි දැනුමක් අවබෝධයක් මේ වීඩියෝ එකෙන් ලැබෙන්න ඇති කියලා. දැන් අපි මේ කතා කරපු දේවල් ඇත්තටම අපි කොහෙලා බලලා රිසර්ච් කළ යාළුවන්ගෙන් අහලා දැනගත්ත දේවල් තමයි කතා කළේ. සහ අත්දැකීමෙන් ලබාගත්ත දේ මේවා ඔක්කොම, ඒ කියන්නේ අපි සමාජයෙන් හොයාගත්ත දේවල් සහ ගොඩක් දේවල් කතා වෙන ඒවා. ඉතින් මේවා ඔයාලට තවත් දුරටත් හොයාගන්න පුළුවන් අපි මේ කියන දේවල් වැරදිද ඇත්තද කියලා. ඉතින් ඔයාලට තවත් කවුරු කරගන්න පුළුවන්. ඒ වගේම මේ අපේ වීඩියෝස් බලලා ඕගොල්ලෝ යම්කිසි අවබෝධයක් දැනුමක් ලබාගෙන අනිත් අයටත් මේ වීඩියෝස් ෂෙයා කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම තවත් මතක් කිරීමක් කරන්න කැමති, සබ්ස්ක්‍රයිබ් නොකරපු අය සබ්ස්ක්‍රයිබ් කරන්න. ඇත්තටම මේ සඳහා කිසිදු වියදමක් අය වෙන්නේ නැහැ. අපි ඉදිරියටත් ඔයගලන්ට වැඩගත් වීඩියෝස් ගේන්න බලාපොරොත්තු වෙනවා. එහෙමනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් නැවත හමුවෙමු. ෆයිනඩා ඩුයි ටුඩුයි බයි ඩා ෆයින වීකෙන් ගොඩ් සීන්ස් එකට අච්චුයි එහෙනම්.